අද දවසේදී ඔබව දැනුවත් කරන්නට අපේ මැදිරියට ඇවිල්ලා තිබෙනවා මෙල්බර්න් විශ්වවිද්‍යාලයට අනුබද්ධ එලයිට් ඇකඩමිහි ප්‍රධාන ක්‍රීඩා භෞතික චිකිත්සකතුමන් වගේම ජාතික මට්ටමේ ඔලිම්පික් ජාතික මට්ටමේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන වෛද්‍ය කුසල් ගුණවර්ධන මහතා වෛද්‍යතුමනි ඔබ ආයුබෝවන් සුදස්නක් කියලා පිළිගන්නවා ආයුබෝවන් මාෂා එවාගෙම තමයි අද දවසේදී වෛද්‍යතුමන් මේ කියන කරුණු කාරණාවලට කොහොමද අපි නිවසේ සිටම ව්‍යායාමයන් කරගන්නේ කියන කාරණේ පිළිබඳ විශේෂයෙන්ම වයස් භේදයකින් තොරව අපි අපේ සෞඛ්‍ය තත්ත්වය අපේ නිරෝගීතාවය පිළිබඳව කොයි ආකාරයෙන් සැලකිල්ලක් දක්වන්නේ කියන කාරණේ පිළිබඳව දැනුවත් කරන්න සූදානම්. ඉතින් මේ පිළිබඳව අද දවසේදී කරන ව්‍යායාමයන් වලට උදව්වක් ලබා දෙන්නට අපිත් එකතු වෙලා ඉන්නවා. ඒ තමයි පුංචි දරුවෙකුත් එකතු වෙලා. ඉතින් ඔහුවත් හඳුන්වා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. රුවින් ජයසිංහ තමයි අද දවසේදී වෛද්‍යතුමාට සහාය වෙන්න අපේ මැදිරියට ඇවිල්ලා තියෙන්නේ. අයිෆෝන් සූදාසනා. ඉතින් අන්න අපි සෝදානම් වෙලා ඉන්න අද දවසේදී කොහොමද මේ ඔබ ඔබේ නිරෝගීතාවය පිළිබඳව හිතන්නට ඕනේ ඔබේ නිරෝගීතාවය වෙනුවෙන් ඔබ ව්‍යායාමයන් කොහොමද කරගන්න ඕනේ කියන කාරණය පිළිබඳව දැනුවත් කරන්නට විශේෂයෙන්ම වෛද්‍යතුමන් අපේ මැදිරියට ආවේ දින 10ක ලංකාවේ සංචාරකයට එහෙමත් නැත්නම් ලංකාවට පැමිණි අවස්ථාවක තමයි ඔන්න අද දවසේදී අපේ මැදිරියට ඇවිල්ලා විශේෂයෙන්ම ලංකාවේ අයට මේ නිරෝගීතාවය පිළිබඳව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔවුන් සැලකිල්ලක් දක්වන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ පිළිබඳව දැනුවත් කරන්නට අපේ මැදිරියට ඇවිල්ලා තෙමෙන්නේ. වෛද්‍යතුමනි දැන් අපි මුලින්ම කතා බහ කරොත් එහෙම මේ ලංකාවේ අද වෙනකොට කොයි වගේ සෞඛ්‍යමය ගැටලුද දක්නට ලැබෙන්නේ කියන කාරණේ පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ව මුලින්ම දැනුවත් කරොත්. ශානි අපි මම මෙල්බර්න් යුනිවර්සිටි එකේ අපේ රිසර්ච් කන්ඩක්ට් කරනකොට අපි හොයාගෙන තියෙනවා ලංකාවේ පිරිමියාගෙන් 100න් 30ක් ඕවර්වේට් කියලා ඒකත් ප්‍රශ්නයක් ඊට පස්සේ ෆීමේල්ස් වගේ 100න් 40ක් ඕවර්වේට් ඉතින් ඒක ලොකු ගානක් ඒ පර්සන්ටේජ් එක ලොකු පර්සන්ටේජ්යක් ඒක ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒ ඕවර්වේට් ප්‍රශ්නේ තිබ්බහම ඇති වෙන ප්‍රශ්න තමයි හාර්ට් ඇටැක්ස් ස්ට්‍රෝක්ස් උයි ඩයබීටිස් උයි ඉතින් ඇයි ඒක වෙන්නේ කියලා අපි බලාගෙන යනකොට දැන් අවුරුදු 50ක් 60ක් ඇතුළකදී ශ්‍රී ලංකා ෆාස්ට් ඩෙවෙලොපින් කන්ට්‍රි එකක් වෙලා ඒ කියන්නේ ඉස්සර වගේ නෙවෙයි ඉක්මනින් ඩෙවෙලොප් වෙන හින්දා ගොඩක් අය urbanization කියන එක හරි 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 ලොකුයි මෙහෙ. ඉතින් හැමෝලම inactive වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්න ඇමරිකාවේ තියෙන ප්‍රශ්න United Kingdom එකේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් එහෙම වුණාම exercise කරන ප්‍රමාණය බලන්න ඕනේ. අපි ලෝකෙන් හොයාගෙන තියෙනවා හැමෝලම මිනිත්තු 30ක් exercise කරන්න ඕනේ කියලා දවසකට. හැබැයි ලෝකෙන්ම මිනිස්සු එක්සයිස් කරන්නේ සීඑම් 20ක් විතරයි. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තමයි දැන් අද වෙනකොට මේ තමන්ගේ රෝගීතාවය පිළිබඳ වෛද්‍යතුමනි බොහෝ දෙනෙක් හිතන්නේ නැති නිසා විවිධ රෝග පැතිරෙනවානේ විශේෂයෙන්ම මේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම අපි දැකලා තිබෙනවා හැම කෙනෙක්ම වගේ විවිධ රෝග වලට ලක් වෙලා තිබෙනවා. මේ පිළිබඳව ඔබතුමන්ගේ අදහස කොයි වගේද? පොඩි කාලේ ඉඳන්ම එක්සර්සයිස් කරේ නැති වුණාම අපි කියන්නේ බෑඩ් හැබිට් එකක් ෆෝම් වෙනවා කියලා. ඉතින් බෑඩ් හැබිට්ස් තිබ්බහම අවුරුදු 19 20 පැන්නට පස්සේ හැමෝලම ඒ විදියට ඉතින් යනවා. ඒක ඉතින් අපි ප්‍රපෝස් කරලා තියෙන එක කඩන්න ඕනේ කියලා. ඒක කැඩුවේ නැත්තම් ලංකාවේ වුණත් හාර්ට් ඇටැක්ස් වලින් හාර්ට් ප්‍රොබ්ලම්ස් එක හොස්පිටලයිස් කරනවා 200,000 උයි කොස්ට් එක මේ ගාමන්ට් එකට 35 බිලියන් රුපීස් ඉතින් ඒක අපිට ප්‍රිවෙන්ට් කරන්න පුළුවන් ඒ ප්‍රිවෙන්ට් කරන්නේ අපි ප්‍රපෝස් කරලා තියෙනවා ඉස්කෝලවල වල කරන එක්සර්සයිස් ප්‍රමාණය හරි අඩුයි කියලා ඒක හැමදාම PT sessions තියෙන්න ඕන exercising උත් මිනිත්තු 30ක් කරන්න ඕනේ අපේ රිසර්ච් වලින් මම පොතක් කියලා තියෙනවා 3 minute workouts කියලා මිනිත්තු 3යි exercise කරන්න ඕනේ හරි විදියට කරොත් මිනිත්තු 3යි exercise කරන්න ඕනේ ඒකින්ද සාමාන්‍යයෙන් දෙන excuse එක තමයි අනේ මට වෙලාවක් නැහැ exercise කරන්න දැන් ඉතින් මිනිත්තු 2-3ක් හොයාගන්න බැරි නම් ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔන්න මේ තමයි වෛද්‍යතුමන් විසින් මේ සම්පාදනය කරපු පොත. මේ පොත හරහා බොහෝ දෙනෙකුට දැන් හැම කෙනෙක්ම සඳහන් කරන්නේ ඔවුන් කාර්ය බහුලයි කියලානේ. ඉතින් ඔන්න කාර්ය බහුලත්වයයි කියලා සඳහන් කරන බොහෝ
දෙනෙකුට හැකියාවක් තිබෙනවා විනාඩි 3ක වැනි කාලයක් ඇතුළතදී කොහොමද උන නිවසේ සිටම ව්‍යායාම කරගන්නේ කියන කාරණේ පිළිබඳව ඒ තාමත් පැහැදිලිව රූප සටහන් සමගින් ඔබට ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මේ පොත හරහා බොහෝ දෙනෙකුට හැකියාවක් තිබෙනවා ව්‍යායාමයන් පිළිබඳව වැඩි වශයෙන් විස්තර දැන කියා ගන්නට. ඉතින් මම සඳහන් කරන්නම් ඔබට මේ පොත පිළිබඳ වගේම වෛද්‍යතුමන් දින 10කින් ලංකාවෙන් පිටත් වෙන නමුත් එතුමන් සමගින් සම්බන්ධ වෙන ආයතනයක් තිබෙනවා ලංකාවේ ආයතනයට කතා කරලා ඔබට වෛද්‍යතුමන් සම්බන්ධ කරගන්නට හැකියාවක් තිබෙනවා. ගසක් ක්‍රීඩා ආයතනයට තමයි ඔබ කතා කරන්නට ඕනේ. මම සඳහන් කරන්නම් දුරකථන අංකය 0773928219 0773928219 කියන දුරකථන අංකයට. ඒ වගේම තමයි ගසක් ක්‍රීඩා ආයතනයට ගිහිල්ලා ඔබට ඒ පිළිබඳ වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ගසක් ක්‍රීඩා ආයතනයේ පිහිටා තිබෙන්නේ යක්කල පාර ගම්පහ කියන ස්ථානයේ. ඉතින් ඒ ස්ථානයට ගිහිල්ලා නොම්බර 97 යක්කල පාර ගම්පහ කියන ස්ථානයේ තමයි පිහිටා තිබෙන්නේ. මේ ස්ථානයට ගිහිල්ලා ඔබට හැකියාවක් තිබෙනවා වෛද්‍යතුමන්ව සම්බන්ධ වීම සඳහා සහ එතුමන්ගෙන් වැඩිදුර විස්තර දැන කියා ගන්නට. දැන් වෛද්‍යතුමනි සඳහන් කරන්නේ කුඩා ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම අද වෙනකොට මේ ව්‍යායාමයන් පිළිබඳව සැලකිල්ලක් නැහැ කියලා. ඒක නිසාවෙන් තමයි ගොඩක් අය අද වෙනකොට රෝගීන් බවට පත් වෙලා තිබෙන්නේ. මේ සඳහා රටක් විදියට සහ පුද්ගලයෙක් විදියට අපිට කොයි වගේ ක්‍රියාමාර්ගයන් කොයි වගේ සොලියුෂන්ස් ගන්නට පුළුවන්? සොලියුෂන්ස් කීපයක් තියෙනවා. මට පුළුවන් කවින් එක ගුයින් එක වෙන්නන්න. හැබැයි පෙන්නන්න ඉස්සෙල්ලා මට තාත්තට කියන්න තියෙනවා මේ හැම ළමයෙක්ම එක්සර්සයිස් කරොත් හරි ගන්නට කරොත් මේ ඒ ළමයින්ගේ එක්සෑම් ස්කෝර්ස් ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ඉන්ටෙලිජන්ස් එක වැඩි වෙනවා. ඒකින්ද අපි හැමෝලටම කියනවා එක්සර්සයිස් කරන්න කියලා. හැබැයි ඇත්තටම රටකට ඒක සේවයක්. ඇයි පොඩි අය හැමෝලම ඉතින් ඉන්ටෙලිජන්ට් වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. සමහරක් එක්සර්සයිසස් මම දැන් පෙන්නන්නත් ඔව් හැකියාවක් තිබෙනවා. වෛද්‍යතුමන් ඒ පිළිබඳව දැනුවත් ගන්න කොහොමද ඔන්න නිවසේ සිටම පුංචි දරුවෙක් රොවින් ජයසිංහ අද දවසේදී අපිත් එක්කතු වෙලා ඉන්න වයස් භේදයකින් නැතුව හැම කෙනෙකුටම පුළුවන් මේ ව්‍යායාමයන් නිවසේදීම කරගන්න. වෛද්‍යතුමනි ඔබට අවස්ථාව. දැන් රොවින් ඩ්‍රොයින් මෙහෙම හිටගෙන හිටියාම එක්සර්සයිසස් තමයි කකුල් වලට එක්සර්සයිසස් උයි අත් වලට එක්සර්සයිසස් උයි. ඉතින් කකුල් වලට අපි සිම්පල් එක්සර්සයිස් එකක් දෙන්නේ මෙහෙම ස්කොට් ජම්ප්ස් කියලා. ඒ කියන්නේ මෙහෙම කකුල් මෙහෙම බෙන්ඩ් වෙලා ඊට පස්සේ මෙහෙම උඩට පනින්න. එහෙම කරමු රොයින්. මෙහෙම කරලා උඩට පනින්න. ඊට පස්සේ දැන් එහෙම හොඳට පනින්න. පහළට ගිහිල්ලා උඩට පනින්න. ආන්න එහෙම. උඩ බලාගෙන උඩ කියන්නේ කෙලින් බලාගෙන ඊට පස්සේ අත් දෙක උනම් මෙහෙම බැලන්ස් කරන්න අත් දෙක උනත් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ආන්න එහෙම. දැන් නොන් ස්ටොප් වෝක කරන්න. වෙරි ගුඩ්. කීප් ගෝයින්. ආන්න එහෙම. පුළුවන් නම් තව උඩට පනින්න. ආන්න එහෙම. වෙරි ගුඩ්. නතර කරන්න නැතුව. හරි. මේ එක්සර්සයිස් එක අපි කියනවා තප්පර 30ක් කරන්න කියලා. නොන් ස්ටොප්. තප්පර 30ක් කරාම අපේ බොඩි එකේ තියෙන ලොකුම මසල් ග්‍රූප්ස් හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ ග්ලූටියල් මසල්ස්, ක්වාඩ්‍රිසෙප්ස්, කාෆ් මසල්ස්. ඒ මසල්ස් වලින් තව ඇඟ ස්ට්‍රෙන්තන් වෙනවා. දැන් ඒක ලෝ බොඩි එකට. ඒ කියන්නේ මම කිව්වේ තප්පර 30ක් කරන්න කියලා. මගේ පොතේ තියෙන එක්සර්සයිසස් 6ක්. ජිම් එකකට යන්න ඕනේ නැහැ. මේ එක්සර්සයිසස් ඔක්කොම ගෙදර කරන්න පුළුවන්. අනිත් එක මෙච්චරයි ඕන කරන ඉඩ. වැඩි ඉඩක් ඕනෙත් නැහැ. දැන් ආම් එක්සර්සයිසස් වලට අපි කම්බයින් කරනවා මෙතන හිට ගන්න රුවන් ස්ටාර් ජම්ප්ස් කියලා. දැන් ස්ටාර් ජම්ප්ස් කරනකොට අත් දෙක සයිඩ් එකට ගේන රුවන්. ඒ කියන්නේ ඒවා පැන පැන අත් දෙක සයිඩ් එකට ගේන්න ඕනේ. කකුල් දෙක මෙහෙම සයිඩ් එකට ගේන්න ඕනේ. හරි. එහෙම ස්ටාර් ජම්ප් එකක් පෙන්වන්න බලන්න. වෙරි ගුඩ්. ඈ නතර කරන්න එපා. කන්ටිනියු කරන්න. ගුඩ්. දැන් ගොඩක් ළමයි මේක කරනකොට ඒගොල්ලෝ හොඳට කෙලින් මේක කරනවා. අපි සමහරක්ලාට කුද වෙලා කරන්නේ එක්කෝ කකුල් රිදෙන්න ඉඩ තියෙනවා. කකුල් රිදෙනවා නම් පොඩ්ඩක් කරාට කමක් නැහැ. දැන් ටිකක් මහත කෙනෙක් ඉන්නවා නම් වෛද්‍යතුමනි මහත කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ට කරන්න පුළුවන් ප්‍රමාණය විතරයි කරන්න ඕනේ. වෙරි ගුඩ්. ආයෙ නම් නතර කරා. එහෙම එක්සර්සයිස් කරාම ඒ ස්පීඩ් එකට හයි ඉන්ටෙන්සිටි එක්සර්සයිසස් කරාම
දැන් රුයින් එක කරේ 10න් 5ක් විතර ඉන්ටෙන්සිටි එක. අපි ප්‍රපෝස් කරන්නේ 10න් 8මාරක් 9ක් විතර. ඉතින් මහත් එක්කෙනෙක් ඉන්නවා නම් සාර්කලාට අත එච්චර ගිනියන්න බෑ, කකුල් ගිනියන්න බෑ. ඒ පොඩ්ඩක් ගිනිච්චට කමක් නෑ. අත්තුත් පොඩ්ඩක් කරාට කමක් නෑ. ඒගොල්ලොන්ට කරන්න පුළුවන් ප්‍රමාණය තමයි කරන්න ඕනේ. තවත් එක තමයි අනිත් එක්කෙනෙක් කරන විදියට කම්පයා කරන්නත් හොඳ නෑ. දැන් රුයින් යාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරනවා බලලා බෙස්ට් ෆ්‍රෙන්ඩ්ට ගොඩාක් කරන්න පුළුවන් නම් කොපි කළත් වැඩක් නෑ. තමුන්ට කරන්න පුළුවන් ප්‍රමාණය තමයි කරන්න ඕනේ. අන්තිම එක්සර්සයිස් එක තමයි අපි කියන්නේ ෂැඩෝ බොක්සිං කියලා. ෂැඩෝ බොක්සිං වලට රුයින් මාව ෆේස් කරන්න එල්බෝස් අප්, ඊට පස්සේ පන්ච් කරනවා. අන්න එහෙම කන්ටිනියු කරන්න. ඊට පස්සේ එක කකුල ඉස්සරහට ගන්න වෙන. අන්න එහෙම. එතකොට බැලන්ස් එකත් ඉම්ප්‍රූව් වෙනවා. එතකොට රුයින් ඕක කන්ටිනියු කරනවා තප්පර 30ක්. ඉන්ටෙන්සිටි එක 8-9 out of 10. ඉතින් එහෙම කරාම ඕන එක්කෙනෙක්ගේ අපර් බොඩි ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. හාර්ට් ඇන් ලංග්ස් ඉම්ප්‍රූව් වෙනවා. ඔයි කකුලේ මසල්ස් උත් ඉම්ප්‍රූව් වෙනවා. හැබැයි ලොකුම දේ තමයි හාර්ට් ඇන් ලංග්ස් ඉම්ප්‍රූව් වෙනකොට අර හාර්ට් ඇටැක් එන චාන්ස් එකත් අඩු වෙනවා. ඇයි? කොලෙස්ටරෝල් අඩු වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් හරි, බ්ලඩ් ප්‍රෙෂර් හයි බ්ලඩ් ප්‍රෙෂර් නම් ඒක අඩු වෙනවා. වේස්ට් ලයින් එකත් අඩු වෙනවා. Thank you, Ruin. මහන්සි ඇතිනේ. Thank you. එක්සයිස් තුනක් අනිත් එක්සසයිසස් තමයි දැන් පොතේ මම පෙන්නලා තියෙන්නේ. පුෂ්අප්ස් තියෙනවා, සිට්අප්ස් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් හැමෝලම දන්න එක්සසයිසස්. ඉතින් ඇත්තටම ඒවත් පෙන්වන්නද මෙතන? හැබැයි මං හිතන්නේ රුවින්ටත් අපහසු වෙනවා. ඒක නිසාවෙන් කමක් නෑ. මං හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා ඒ ව්‍යායාමයන් පිළිබඳවත්. ඔන්න මේ ආකාරයෙන් තප්පර 30ක් ඇතුළතදී ඔබට කරගත හැකි ව්‍යායාමයන් තුනක් අපි පෙන්වුවා. සෑම ව්‍යායාමයක්ම ඔබ තප්පර 30ක කාලයක් කරන්නට ඕනේ. ඉන්න ඔබට නිවැරදි ප්‍රතිඵල ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. දැන් වෛද්‍යතුමනි, මේ ශරීරය පිළිබඳව කතා බහ කරනකොට, බොඩි එක පිළිබඳව කතා බහ කරනකොට අපි මේ දේවල් හොඳ නිරෝගීව පවත්වාගෙන යන්න අපිට කොයි වගේ දේවල්ද කරන්න හැකියාවක් තිබෙන්නේ? ලොකුම දේ තමයි පොස්චර් කියන එක. අපි මෙල්බන් යුනිවර්සිටි එකේ ඐඩෙන්ටිෆයි කරලා තියෙනවා ගොඩක් අයගේ ප්‍රශ්න ඇති වෙන්නේ පොස්චර් එක හරි නැත්තම්. අපි පොඩි කාලේ ඉඳන්ම දැන් රුයින් පොඩි කාලේ ඉඳන්ම ස්පෝර්ට්ස් කරනවා, ක්‍රීඩා කරනවා, එක්සර්සයිස් කරනවා. ඒකින්ද ඒගොල්ලොන්ගේ ස්පයින් එක ගොඩක් කෙලින්. කවදාකවත් චූටි ළමෙක් දකින්න නෑනේ කොහෙලා ඉන්නෝ. පොඩි ළමයි හොඳට කෙලින් ඉන්නේ. ඒ කුද වෙන්න හේතුව තමයි හැමදාම කරන වැඩ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ඉඳගෙන හැම වෙලේම කම්පියුටර් එකේ නම් ඩ්‍රයිව් කරනවා නම් වැඩ කරනවා නම් ටික 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 පහළට යන්නේ. ඉතින් ඒක හැබිට් එකක් ෆෝම් වෙනවා. ඒ හැබිට් එක ෆෝම් වුණාම අර ඇතුලේ තියෙන ඕගන්ස්, ඇතුලේ තියෙන ස්පයින් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක වැඩ කරන්නේ නැති වුණාම අර හරියට ඔක්සිජන් ඇතුළට එන්නෙත් නැහැ, ඇලයින්මන්ට් එකත් හරි නැහැ. ඉතින් ඒක ප්‍රශ්න ඇති වෙනවා. ආතරයිටිස් හැදෙන්නේ එහෙමයි, හાર્ට් ලං ප්‍රොබ්ලම්ස් ඇති වෙන්නේ එහෙමයි. ඉතින් පොඩ පොඩ හැමෝලම හිතන්නේ මන් දැන් නාකි වෙනවා. ඒකට එක්ස්කියුස් එක තමයි. ඉතින් ඒක ප්‍රිවෙන්ට් කරන්න අපි කියලා දෙනවා කොහොමද කෙලින් හිට ගන්න ඕනේ, කොහොමද ඉන්න ඕනේ කියලා. එතින් මම ඔබට සඳහන් කරන්නම් වැඩි විස්තර දැනගත හැකි දුරකථන අංකයන් පිළිබඳව. වෛද්‍යතුමන් සඳහන් කරන ආකාරයෙන්ම දින 10ක් ඇතුළත තමයි ලංකාවේ සිටින්නේ. ඒ අතරතුර කාලය තුනත් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන් මම සඳහන් කරන දුරකථන අංකය ඔස්සේ. වගේම තමයි ඔබට හැකියාවක් තිබෙනවා මේ දුරකථන අංකයට කතා කරලා වෛද්‍යතුමන් ලංකාවෙන් පිටත් උනායින් අනතුරුවත් වෛද්‍යතුමන්ව සම්බන්ධ කරගන්නට හැකියාවක් තිබෙනවා. ගසක් ක්‍රීඩා ආයතනයේ තමයි ලංකාවේ ඔබ කතා කරන්නට ඕනේ. 0773-92-82-19 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ගසක් ආයතනය වෙතට යන්නට පුළුවන් සිසිල් 7 නොම්බර 97 යක්කල පාර බණ්ඩාරවත ගම්පහ කියන ස්ථානයට ගිය දිනත් ඔන්න ඔබට වැඩි විස්තරයන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, ඔබේ නිරෝගීතාවය පිළිබඳව ඔබට වැඩි විස්තර දැනගන්න හැකියාවක් තිබෙනවා. දැන් වෛද්‍යතුමනි, ඔබතුමන් මේ පොතේ සඳහන් කරලා තිබෙනවා කොහොමද විනාඩි 30ක්
කාලය ඇතුළතදී කොහොමද ව්‍යායාමයන් කරගන්නේ කියන කාරණේ මතත විනාඩි 3ක කාලයක් ඇතුළතදී කොයි වගේ ව්‍යායාමයන්ද අපිට කරගන්න පුළුවන් කියන කාරණේ පිළිබඳව අද වෙනකොට මේ බොහෝ දෙනෙක් මම හිතා ලංකාව විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව පමණක් නෙමෙයි හැම රටකම කෙනෙක් සඳහන් කරන දෙයක් තමයි කාර්යබහුලත්වය නිසා ඒගොල්ලන්ගේ බිසි ෂෙඩියුල් එක නිසා ඒගොල්ලන්ට ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ කියලා මේ ආකාරයෙන් ව්‍යායාම කරනකොට අපි ඩයට් ප්ලෑන් එකකට යන්න ඕනද මොකද ආහාර ගැනීම ලංකාවේ වැඩි වශයෙන් වෙල් 3ක් ආහාර ගන්න රටක් ඩයට් ප්ලෑන් එකකට යන්න ඕනද මේ වැනි ව්‍යායාම කරනකොට ඒක ඉම්පෝටන්ට් පොයින්ට් එකක් අශානියයි මුලින්ම අපි කියන්නේ හරියට එක්සර්සයිස් කරොත් ගන්න එනර්ජි එක ඒ කියන්නේ ගන්න කෑම ටික හොඳට අපි කියන්නේ බර්න් වෙනවා කියලා ඒක හොඳට ජීර්ණය කරගන්නට හැකියාවක් තිබෙනවා ඉතින් එහෙම වුණාම කන ප්‍රමාණය එච්චර ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි අපි හොයාගෙන තියෙනවා කොහොමටත් මිනිස්සු කන ප්‍රමාණය කොහොමටත් වැඩි කියලා ඉස්සර දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා කන ප්‍රමාණය නෙවෙයි දැන් කන්නේ අපි වැඩියෙන් කන්නේ ඉතින් අපි ප්‍රපෝස් කරලා තියෙන්නේ 125ක් හැම පෝෂන් එකම අඩු කරන්න කියලා. තවත් එකක් තමයි කෑම එක එන්නේ පැකට් එකකනම් කෑන් එකකනම් ඒ කියන්නේ බෑග් එකකනම් ඒ කියන්නේ ෆ්‍රෙෂ් ෆුඩ් නෙවෙයි ඒක ඒක ප්‍රොසෙස්ඩ්. අපි ඉතින් කියන්නේ හැම වෙලේම ෆ්‍රෙෂ් ෆුඩ් කන්න කියලා. තවත් ප්‍රශ්නයක් ලංකාවේ තියෙන්නේ ලාර්ජ් වේස්ට් ලයින් කියලා. මහත් වෙන්නේ මේක මෙහෙ ලංකාවේ ඉන්දියාවේ පකිස්තාන්වල ගොඩක් අයට මහත් වෙන්නේ බඩ ළඟ. ඒ ගොඩක් වෙන්නේ අපේ සුදු හාල කන හින්දා. ඉතින් අපි ප්‍රොපෝස් කරන්නේ රතු හාල කන්න. රතු හාල වැඩිය කන්නත් ඕනේ නැහැ බඩ පිරනවා සුදු හාල ඉක්මනින් මේ ගොඩක් කන්න ඕනේ. අනිත් ඒවා ගොඩක් වෙලා ඒක ඉක්මනින් බර්න් වෙනවා. ඉතින් ඒක අඩු වුණාම වේස් ලයින් එක අඩු වුණාම කොලෙස්ටරෝල් ලෙවල්ස් බ්ලඩ් ප්‍රෙෂර් ලෙවල්ස් ඔක්කොම නෝමල් වෙනවා. ඒ වගේම තමයි දැන් එක්සර්සයිස් පිළිබඳව කතා බහ කරනකොට අද වෙනකොට මේ ව්‍යායාමයන් විවිධ විදියට කරනවානේ ලංකාවේ අය දැන් ජිම් එකට යනවා. එහෙමත් නැත්නම් ඒරොබික් එක්සර්සයිසස් කරනවා. එහෙමත් නැත්නම් සුම්බා වැනි තවත් ව්‍යායාමයන් ක්‍රමවලට යනවා. සුදුසුම ක්‍රමය කටිට ගැලපෙනම ක්‍රමය මොකක්ද? කට්ටියට ගැලපෙන ක්‍රමය තමයි ඒගොල්ලෝ ආස එක්සර්සයිස් එක. දැන් අශානි කිව්වොත් කුසල් මට මෙහෙම එක්සර්සයිස් ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න මං කිව්වොත් අශානිව ස්විමින් කරන්න කියලා. හැබැයි ඔයා ස්විමින් ආස නැත්නම් ඔයා කවදාකවත් ඔයාට ඒ රිසල්ට් සම්බු වෙන්නේ නැහැ. දැන් රුයින් මට කිව්වොත් මෙහෙම මං ස්විමින් වලටත් ආසයි සයිකලින් වලටත් ආසයි එතකොට ප්‍රෝග්‍රෑම් එකට අපි ඒක ඉන්ක්ලූඩ් කරනවා කවදාක්වත් ටීවී එක බලලා අර එක්සර්සයිස් එක අලුත් ස්ටයිල් එකක් මේ එක්සර්සයිස් එක මේ තවත් අලුත් එකක් ඇමරිකාවෙන් අලුත් ෆැෂන් එකක් ඒක කවදාක්වත් හරියන්නේ නැහැ තමුන් ආස දේ තමයි කරන්න ඕන ඒ ආස දේ කරේ නැත්නම් රිසල්ට්ස් ගන්න බෑ ඔව් තමන් කැමති දේ තමන්ට වැඩිපුරම තමන් ආස කරන දේ හරහා හැකියාවක් තිබෙනවා තමන්ගේ ව්‍යායාම ක්‍රමයන් වෙනස් කරගන්නට වෙනස් කරලා ඔන්න ඔබටත් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඔබේ නිරෝගීතාවය පිළිබඳව වැඩි වශයෙන් හිතන්නට හැකියාවක් තිබෙනවා ඉතින් ඔන්න වෛද්‍යතුමන් විසින්ම රචිත ග්‍රන්ථයක් තිබෙනවා මේ ග්‍රන්ථය හරහා ඔබට පුළුවන් විනාඩි 3ක කාලයක් ඇතුළත කොහොමද නිවැරදිව ව්‍යායාමයන් කරගන්නේ කියන කාරණය පිළිබඳව දැන කියා ගන්නට මේ පොතේ සඳහන් වෙලා තිබෙනවා ව්‍යායාමයන් අපිට අවශ්‍ය වෙන්නේ වගේම තමයි විනාඩි 3ක කාලයක් ඇතුළත අපි හැම කෙනෙක්ම කාර්යබහුලය අධමනකොට මේ කාර්යබහුලත්වයෙන් මැදින් කොයි ආකාරයෙන්ද ව්‍යායාම කරගන්නේ කියන කාරණය පිළිබඳව දැනුවත් වෙන්නට ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් අපි කලින් ඩයට් ප්ලෑන් එක ගැන කතා කරන්නේ අද වෙනකොට ලෝකේ හැම කෙනෙක්ම මේ ෂණික ආහාර ෆාස්ට් ෆුඩ් වලට ගිහිල්ලා තිබෙනවා ෂණික ආහාරයන් කොයිතරම් අහිතකර වෙනවද අපේ ශරීරයට නිරෝගීමත් සිරුරක් පවත්වාගෙන යනකොට ඒ කියන්නේ ඒක හොඳ නෑ. ඔව් ඇයි අපිට මේ ෆාස්ට් ෆුඩ් හරහා කෙනෙක් මහත් වෙන්න පුළුවන්? ඔව් ඒ ගොඩක් ෆාස්ට් ෆුඩ් වල ඔක්කොම ප්‍රොසෙස්ඩ් ෆුඩ් තියෙනවා. ඉතින් ඒ ඒ ප්‍රොසෙස් කරපු කෑම අපේ ආච්චිලා සීයලා කාපු කෑම නෙවෙයි. ඒ කන විදියට අද කනවා නම් ගොඩක් අය මහත් වෙන්නේ නෑ. ඉතින් ෆාස්ට් ෆුඩ් වගේ කෑවහම ගොඩක් අයට තේරෙන්නේ නෑ අර එනර්ජි ප්‍රමාණය ලොකු එනර්ජි ප්‍රමාණයක් තියෙන්න ඕනේ අර ෆාස්ට් ෆුඩ් එක බර්න් වෙන්න. ඉතින් ඇත්තටම ෆාස්ට් ෆුඩ් වලින්
ෆාස්ෆුඩ් ඉඳලා හිටලා කමන්නේ හැබැයි ගොඩක් අය ඒකට මේ හැබිට් එකක් ෆෝම් වෙනවා අපි ඇත්තටම ඇඩික්ෂන් එකක් හැදෙනවා ඉතින් ඒක කඩන්න ඕනේ ඒක කඩන්නේ අපි කියන්නේ එක්සර්සයිස් වලින් කියලා එක්සර්සයිස් වලින් තවත් එකක් තමයි දැන් මම මෙතන ඇඳගෙන ඉන්නවා අපේ අපේම ලීට් ඇකඩමි එකෙන් හදන ෆිට්නස් වොච් එක දැන් මේ ෆිට්නස් වොච් එකෙන් මේක මං රොයින්ට දුන්නොත් ඒකෙන් පෙන්වන්න පුළුවන් එයා කරන ස්ටෙප්ස් ප්‍රමාණය. ඒ කියන්නේ දැන් අද එක්සර්සයිස් කරනවා නම් හැමදාම අපි ප්‍රොපෝස් කරලා තියෙන්නේ පොඩි ළමයෙක් නම් ස්ටෙප්ස් 8000ක් කරන්න ඕනේ. ඇඩල්ට් කෙනෙක් නම් 12000ක් කරන්න ඕනේ කියලා හැම දවසකටම. එතකොට ෆිට්නස් එක වැඩි වෙනවා. අර ප්‍රශ්න ඇති වෙන ඒවා අඩු වෙනවා. වෛද්‍යතුමනි අපි අපේ කැමරාවට පෙනෙන ආකාරයෙන් වොච් එක මත තමයි ඔරලෝස් නිර්මාණය වෙලා තිබෙන ආකාරය පිළිබඳව දැනුවත් කරොත්. අන්න ඔබට දැක බලා ගන්නට හැකියාවක් තිබෙනවා. ව්‍යායාම කරන අතරතුරේදී මෙවැනි වූ දේවල් පැලඳීම හරහා අපිට අපේ ව්‍යායාමයන් පිළිබඳව වැඩි විස්තර දැනගන්න හැකියාවක් තිබෙනවා. දැන් වෛද්‍යතුමනි මේ ජලය කියන දේ වතුර කියන දේ අපිට අත්‍යවශ්‍ය දෙයක් වෙනවානේ ව්‍යායාම කරන අතරතුරේදී අපි කොයි ආකාරයෙන්ද වතුර පානය කරන්නට ඕනේ අපි එක්සර්සයිස් කරගෙන යන අතරතුරේදී ඒ වගේම තමයි දිනකට කෙනෙක් කොයිතරම් වතුර ජලය පානය කරන්නට ඕනේද අපි ප්‍රොපෝස් කරනවා ලීටර්ස් ලීටර්ස් දෙකක් බොන්න කියලා ලීටර්ස් දෙකක් බොනවා කියන්නේ ග්ලාසස් 8ක් දවසකට හැබැයි එක්සර්සයිස් කරනකොට තවත් ඕන වෙනවා ඒ වතුර ප්‍රමාණය ඕන වෙනවා ඇයි ලංකාවේ වගේ රටවල් වල හරියට මේ අපි කියන්නේ ස්වෙට් වෙනවා කියලා හරියට දාඩිය දානවා ඉතින් ඒ වතුර බොන ප්‍රමාණය හරි ඉම්පෝටන්ට් ඉතින් ඔස්ට්‍රේලියාවේ අපි ප්‍රොපෝස් කරන්නේ 2 ලීටර්ස් කියලා ලීටර්ස් දෙකක් මෙහෙ සමාජකලාට ලීටර්ස් දෙකක් මිනිමම් තව පොඩ්ඩක් වැඩියෙන් බොන්න ඉඩ තියෙන්න ඕන ඩිහයිඩ්‍රේට් වෙලා තියනවා කියලා බලන්නේ ඇත්තටම යූරින් පාස් කරනකොට යූරින් එකේ කලයක දැන් ඩිහයිඩ්‍රේට් වෙලා නැත්නම් යූරින් කලයක ක්ලියර් කලයක් වෙන්න ඕනේ ඩිහයිඩ්‍රේට් වෙලා නම් ඒක කහපාටයි එතකොට දන්නවා මෙහෙම ඩිහයිඩ්‍රේට් වෙලා තව වතුර බොන්න ඕනේ කියලා එහෙම තමයි අපේ ඇත්ලීට්ස්ලා බලන්නේ ඒගොල්ලෝ ඩිහයිඩ්‍රේට් වෙලාද නැද්ද කියලා. හැබැයි ඕන කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. දැන් අපි අද දවසේදීත් වර්ක්අවුට්ස් කියලා දුන්නේ අපි එක්සර්සයිස් කිහිපයක් කියලා දුන්නානේ කරන ආකාරය පිළිබඳව. දැන් ගෙදර ඉන්න අයට ගැටලුවක් මතුවෙන්න පුළුවන් මේ දේවල් උදෑසනද කරන්න ඕනේ දහවල් කාලයේද මත තම සවස් කාලයේද රාත්‍රී කාලයේද කියන එක. අපිට එහෙම වෙලාවක් තිබෙනවාද නිශ්චිත නැත්නම් අපේ වැඩ නැති වෙලාවක අපිට මේ දේවල් කරගන්න පුළුවන්. ඕන වෙලාවක කරන්න පුළුවන්. දැන් සමහරක් අය උදේ 4:00 ට හැරිලා පහම වෙනකොට එක්සර්සයිසස් කරනවා. සමහරක් අය 10ට තමයි ඇහැරෙන්නේ. ඊට පස්සේ බුද්ධිය ගන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට වෙලා තියෙනවා එක්සර්සයිස් කරන්න. ඇත්තටම එක්සර්සයිසස් කරන්න වෙලාවක් හරි වෙලාවක් කියලා ඕනේ නැහැ. තමුන්ට ආස වෙලාවක ගිහිල්ලා එක්සර්සයිස් කරන්න පුළුවන්. එතින් ඔන්න ඔබට හැකියාවක් තිබෙනවා ඔබේ රුචිකත්වයේ පරිදි ඔබේ ව්‍යායාම කඩේට සිදු කරගන්නට. එතින් අද දවසේදීත් අපි කියලා දුන්නා විනාඩි 3ක කාලයක් ඇතුළත කොයි ආකාරයෙන්ද ඔබ ඔබේ ව්‍යායාම වලට කාලය වෙන් කරවා ගන්නට ඕනේ. වගේම තමයි ඔබට කොයි ආකාරයෙන්ද මේ නිවසේ සිටම මේ ව්‍යායාමයන් කරගන්නේ කියන කාරණය පිළිබඳවත් අපි දැනුවත් කිරීමක් කළා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් අපි උදාසන නැගිට වෙලාවෙදන් කෙනෙක් සඳහන් කරනවා අපි වතුර බොන්නට ඕනේ. එහෙමත් නැත්නම් අපි හොඳ පිරිසිදු වතුර වීදුරක් බිවොත් එහෙම අපේ දවස අපිට හොඳින් ගත කරන්න පුළුවන් කියලා. අපි කාල වේලාවන් අනුව සඳහන් කරොත් දැන් දවසේ වැඩ කටයුතු අපි කොහොමද ආරම්භ කරන්නට ඕනේ අපේ නිරෝගීතාවය වෙනුවෙන්? අපි හොයාගෙන තියනවා දැන් ශානි කිව්වා වගේ වතුර බීලා තමයි පටන් ගන්න ඕනි කියලා. අපි ඊට වඩා දැන් හොයාගෙන තියනවා මයින්ඩ්සෙට් එක ඒ කියන්නේ ජොබ් එකක් හරි වැඩට යන්න ඉස්සෙල්ලා හරි මොකක් හරි කරන්න ඉස්සෙල්ලා පටන් ගන්න ඉස්සෙල්ලා මයින්ඩ්සෙට් එක සන්තෝෂ නම් අපේ ප්‍රොඩක්ෂන් එකත් වැඩි. හැබැයි ඒක අපේ බොඩි එකටත් හොඳයි කියලා. හොඳ එක්සැම්පල් එකක් තමයි හදිසියෙන්වත් වැඩට යන්න ඕනේ. හැබැයි කාට හරි ස්ට්‍රෙස් නම් කාට හරි එක බොරි එකක් නම් එතකොට ප්‍රොඩක්ෂන් වැඩ ගන්න ප්‍රොඩක්ෂන් එකත් අඩුයි. අපේ
ශරීරටත් හොඳ නැහැ. ඇයි අපිට එහෙම අර මයින්ඩ්සෙට් එක නැතුණාම ගොඩක් අය කුද වෙනවා. ඒ කියන්නේ අපි අර බය වෙනවා. නැත්තම් අපි ආස නැති වුණාම කුද වෙනවා. ඉතින් එතකොට අර ඕගන්ස් වලටයි ස්පයින් එකටයි හොඳ නැහැ. එදින ඔන්න ඔබට අද දවසේදී දැනගන්නට ලැබුණානි කොයි විදිහටද අපි මේ විනාඩි 3ක කාලයක් ඇතුළත ව්‍යායාමයන් සිදු කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි අද දවසේදී පෙන්වපු ව්‍යායාමයන් හරහා වයස් භේදයකින් තොරව කාන්තා පිරිමි භේදයකින් තොරව හැම කෙනෙකුටම හැකියාවක් තිබෙනවා නිරෝගී ජීවිතයක් ඔබත් බලාපොරොත්තු වෙනවා නම් අන්න එවැනි ඌ ව්‍යායාමයන් කටයුතු සිදු කරන්නට. ඒ වගේම තමයි වෛද්‍යතුමනි, දැන් ඔබතුමන් මෙල්බර්න් විශ්වවිද්‍යාලයට අනුබාධිත එලයිට් අකඩමියේ ප්‍රධාන ක්‍රීඩා භෞතික චිකිත්සකවරයා වශයෙන් කටයුතු කරන ලංකාව සමග සස්තා බලනකොට ඒ මෙල්බර්න් නගරයේ සිටින අය කොයි විදිහට ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව එහෙමත් නැත්නම් ඔවුන්ගේ නිරෝගීතාවය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ? ඒ කියන්නේ එහේ කොහොමද මේ ලංකාවේ අයත් එක බලනකොට එහේ අය කොහොමද ඒගොල්ලන්ගේ එක්සර්සයිස් ගැන වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ඩයටින් ප්ලෑන් එක පිළිබඳව වෙන්නට පුළුවන්, කොහොමද ඒගොල්ලෝ හිතන්නේ? එහේ දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ අර්බනයිස්ඩ් කල්චර් එකක්. ඉතින් අර්බනයිස්ඩ් කල්චර් එකක් වුණාම හැමෝලම හොඳට එක්සර්සයිස් කරනවා, එක්කෝ ඒගොල්ලන්ට ඉක්විප්මන්ට් තියෙනවා, ජිම්ස් තියෙනවා. හැබැයි එහෙ තියෙන ප්‍රශ්නෙත් තමයි හැමෝලටම වෙලා නැහැ කියලා එක්ස්කියුස් එක දෙනවා. ඕන රටකට මං ගිහිල්ලා තියෙන රටවල් වලින්, ඒ කියන්නේ යන රටවල් වලින් අපි කරන රිසර්ච් වලින් පළවෙනිම එක්ස්කියුස් එක තමයි වෙලාවක් නැහැ කියලා. ඒකින්ද මෙහෙ එහෙ කම්පයර් කරනකොට සාමාන්‍යයෙන් එකයි. හැබැයි එහෙත් වෙලා තියෙන්නේ කෑම ගොඩක් අයට තේරුමක් නැහැ කෑම ගැන. එහෙත් ඉතින් ප්‍රොසෙස් ෆුඩ්ස් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් එහෙ දැන් ඩිවලප් වෙලා ඔක්කොම අර්බනයිසේෂන් උත් කම්ප්ලීට්. දැන් ලංකාවේ දැන් එහෙ ප්‍රිවෙන්ටටිව් මෙෂර්ස් තියෙන්නේ. ඒක දැනගෙන අපි ඔස්ට්‍රේලියාවෙන් ඉගෙන ගන්න පුළුවන් මේගොල්ලොන් ඩිවලප් වෙලා. ඒත් දැන් ඒ ප්‍රශ්නමයි තියෙන්නේ අපිට මේ රටේ ඒක මේ ප්‍රිවෙන්ට් කරන්න පුළුවන් මේ ස්ටෙප් එකෙන්ම. ඒකයි අපි හිතන්නේ දැන් මිනිත්තු තුනෙන් එක්සර්සයිස් කරලා ඒක ට්‍රැක් කරනවා ෆිට්නස් වොච් එකෙන්. ෆිට්නස් වොච් එකෙන් ට්‍රැක් කරලා හැම ළමයෙක්ටම මේක තියෙනවා නම් ඒගොල්ලොන් දැනගන්නවා ඩේලි බේසිස් එකක මම ස්ටෙප්ස් අද කරලා තියෙන්නේ 2000ක් විතරයි, 3000ක් විතරයි. සමහරක්ලාට ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මං හෙට ගිහිල්ලා ඉතුරු ටික කරන්න පුළුවන් කියලා අපි ප්‍රපෝස් කරන්නේ හැම ළමයෙක්ටම මේ වොච් එකක් මෙහෙ දෙන්න කියලා. ඉතින් එහෙම වුණොත් අපේ ලංකාව ගොඩාක් ඩෙවලොප් වෙන්න ඉඩ තියෙනවා. අයි ළමයි තව ඉන්ටෙලිජන්ට් වෙනවා, ළමයි තව එක්සර්සයිස් කරනවා. අනිත් එක හાર્ට් ඇටැක්ස්, ස්ට්‍රෝක්ස්, ඩයබීටිස් ඔක්කොම අඩු වෙන්න ඉඩ තියෙනවා. මං හිතන්නේ ලෙඩ රෝග වලින් තොරව නිරෝගීව වයස් භේදයකින් තොරව අපි හැම කෙනෙකුටම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උරුමකම් කියන්නට හැකියාවක් තිබුණා. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට, ලංකාවට අවතාවේදී අපිත් එක්ක එකතු වුණාට වෛද්‍ය කුසල් ගුණවර්ධන මහතා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වගේම තමයි රුවින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබන් සෝදාසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔබට මතක් කරන්නට ඕනේ ස්වර්ණ මේලා ඔන්න මේ වතාවේදී අපි එන සෝදානම් දිවුල පිටියට. ඔබ දිවුල පිටිය නගරයේ ආසන්නයේ සිටිනවා නම් අපි ආරාධනා කරනවා පෙබරවාරි මාස 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා උදෑසන 2 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දිවුල පිටිය මහජන ක්‍රීඩාංගණයට පැමිණෙන්නට කියලා. ඔබ මෙතෙක් අද නොදිටපු දවන්ත වලද ප්‍රදර්ශනයේ සහසනකලිය තමයි ස්වර්ණ මේලා. ඉතින් ඔන්න ඔබට එකතු වෙන්නට හැකියාවක් තිබුණා. ඔබ ආදරය කරන තරු රසක් පායන්නට සෝදානම් මේ දින කීපේ පුරාවටම දිවුල පිටියට. ඒ තරුත් එක්ක ඔබ ආදරය කරන ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් දියුල පිටිය මාජන ක්‍රීඩාංගණයට එන්නට සූදානම් පෙබරවාරි මාස 4 වෙනිදා සිට 7 වෙනිදා දක්වා. ඒ විතරක්ම නෙමෙයි, පවුලේ සැමට විනෝද වෙන්නට විනෝද ක්‍රීඩා රසක් සමගින් තමයි ඔන්න මෙවරත් පැමිණෙන්නේ. අපි ආරාධනා කරනවා වසරේ අති දැමන්ත වෙළඳ ප්‍රදර්ශනය සහ සනකෙලිය සමගින් එකතු වෙන්න කියලා. ඒ මතක් කිරීමත් එක්කම අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරු අද දවසේදී තවත් විශේෂාංගයක් සමගින් එකතු වෙන්නට පුළුවන්. ඉන් අනතුරු අයිබෝන් ශ්‍රී ලංකා සඳුදා හරහා අපි ඔබේ නිවහනෙන් සමුගෙන යනවා සූදානම් වෙන්නේ ගීතමය විරාමයකට යොමු වෙන්නේ.